විදුලි බිල වැඩි කළොත් ව්‍යාපාර 20000ක් වැසෙන බවයි විදුලි බල විදුලි බිල ලබන මාසයේදී 70%කින් වැඩිවීමත් සමග විවිධ කර්මාන්ත ශාලා හෝටල් ආපන ශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන තවත් 20000ක් පමණ වැසී යාමේ බරපතල අවදානමක් පවතින බව එම ස්ථානවල හිමිකරුවන් භාරකාරයන් සඳහන් කරනවායි කියලා තමයි මේ සිරස්තලයේ ඔස්සේ කියන්නේ. ඉතින් විදුලි බිල වැඩිවීමත් සමග නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් භාණ්ඩ අලෙවි අඩුවීම හේතුවෙන් ව්‍යාපාර ස්ථාන පවත්වාගෙන යාමේ බරපතල ගැටලුකාරී තත්ත්වයක් මතුවන බවත් ඔවුන් කියනවා. ඉතින් මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසේල සම්පත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ විදුලි බිල 70%කින් වැඩි කිරීමත් සමග හෝටල් සහ ආපන ශාලා තවදුරටත් වැසී යාමේ බරපතල අවදානමක් පවතින බවයි. ඒ වගේම විදුලි බිල ඉහළ යාමත් සමග තේ කහට කෝප්පී සිට සියලුම ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවත් ඔහු කියනවා. හෝටල් සහ ආපන ශාලාවල ආහාර ශීතකරණවල ගබඩා කිරීමටද විදුලි බිල ඉහළ යාමෙන් ලොකු ගැටලුකාරී තත්වයක් උද්ගත වන බව තමයි කියන්නේ. ඉතින් ඒ වගේ විවිධ ශ්‍රේෂ්ඨවල පිරිස් මේ විදුලි බිල වැඩි කළොත් තමන්ගේ ව්‍යාපාර වසා දමන්නට සිදු වෙනවායි කියලා ඒ සංඛ්‍යාව 20000ක් පමණ ගණන් බලන්නට හැකි බවත් අද ලංකාදීපය වාර්තා කර සිටිනවා. ඉතින් මේ ව්‍යාපාර අතරින් සුවිශේෂීම ව්‍යාපාරයක් තමයි ඇඟලුම් කර්මාන්තය. මේ වන විටත් අප දෙවනි ස්ථානයේ පමණ රැඳී සිටමින් ලංකාවට විදේශ විනිමය ගෙනෙන්න වූ මාර්ගය වන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලා. මේ වන විටත් බොහෝ ව්‍යවසායකයන් මුහුදෙන් නෙතරට යන්නට උත්සාහ දරමින් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ මේ ඇඟලුම් කර්මාන්තය පවත්වාගෙන යාමට දැඩි ලෙස බාධා එල්ලවීම නිසාවෙන් අද දේශීය පුවත්පත කියන්නේ විදුලි බිල නැග්ගුවොත් ඇඟලුම් කම්හල් හාන්සි කියලයි. පසුගිය අගෝස්තු 70%කින් වැඩි කළ විදුලි බිල ලබන ජනවාරියේ සිට යළි 60%කින් වැඩි කිරීමට විදුලි බල මණ්ඩලයේ ගෙන ඇති තීරණයේ හේතුවෙන් අපනයන ශ්‍රේෂ්ඨයේ රැකියා 30%-50% දක්වා ප්‍රමාණයක් අහිමි වනු ඇතැයි නිදහස් වෙළඳ කලාප ආයෝජකයන්ගේ සංගමේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතාව පුටා දක්වමින් අද දේශීය පුවත්පත සඳහන් කර සිටිනවා.